සුබ උදෑසනක් වේවා. අදත් සුපුරුදු පරිදි සූර්ය විමන මෙඩිකල් ක්ලිනික් සමග සම්බන්ධ සිටින ඔබට. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ආකාරයටම දානය කියන්නේ පාරමිතාවක්. පාරමිතාවක් සම්පූර්ණ කරගන්න අපට භෞතික වස්තුන් දන් දෙනවට අමතරව අපගේ ශරීරයේ කොටසක් පමණක් නොවේ ජීවිතෙම වුවත් දන් දෙන්නට පුළුවන්. ඉතින් අපගේ ශරීරයේ කොටසක් දන් දෙනවා නම් අප සඳහන් කරනවා උපපාරමිතාවක් ලෙස. ඒ සඳහා ඔබට මහඟු අවස්ථාවක් ලැබෙනවා. ඔබගේ රුධිරයෙන් බිඳක් තව කෙනෙකුගේ ජීවිතය පවත්වා ගැනීමට දායක කිරීමේ. ඉතින් ඔබට උපපාරමිතාවක් සපුරා ගන්නට ඔබගේ රුධිරයෙන් කොටසක් දායක කරනවා නම් ඒ සඳහා ඔබ පැමිණිය යුතු ස්ථානය තමයි ලේ බැංකුව. ඉතින් අදත් ඔබව දැනුවත් කිරීමට ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ සිට අප සමග එකතු වෙනවා රුධිර පාරවිලන පිළිබඳව විශේෂඥ වෛද්‍ය ජීවක ගල්හේනගේ වෛද්‍යතුමා. වෛද්‍යතුමනි, ඔබට සුබ උදෑසනක් වේවා. සුබ උදෑසනක් වන්දන. වෛද්‍යතුමනි, අප පසුගිය වැඩසටහනේ සඳහන් කළා විශේෂයෙන්ම රුධිර පාරවිලන මධ්‍යස්ථානය පවත්වා ගැනීම පවණක් නොවේ, මෙම සේවාව සාර්ථක කර ගැනීමේ මූලිකම පදනම වන්නේ අපට රුධිරය ලබා දෙන රුධිර දායකයන් එසේ නැත්නම් බ්ලඩ් ඩෝනර්ස්ලා. ඉතින් මෛතුන්, මා කැමති අපගේ සාකච්ඡාවට ප්‍රවිෂ්ටයක් ලබා ගන්නට සමාජයේ සිටින ඕනෑම කෙනෙකුට රුධිර දායකෙක් වන්නට පුළුවන්ද කියන කාරණා. ඔව් නන්දන, හැමෝටම රුධිර දායකයන් වන්නට බෑ. ඇත්තෙන්ම ඉතාමත්ම නිරෝගී අයට තමයි රුධිර දායකයන් විය හැක්කේ. මම මුලින්ම කියන්නම් මූලික සුදුසුකම් මොනවද කියලා. යම්කිසි අයකට රුධිර දායකයෙක් වන්නට ඇතැම් වයස අවුරුදු 18ත් 55ත් අයට ලේ දන් දෙන්නට පුළුවන්. නමුත් අවුරුදු 55න් පසුවත් අවුරුදු 60 වෙනකන් ලේ දන් දෙන්නට පුළුවන්. හැබැයි ඔවුන් අර නිත්‍ය රුධිර දායකයන් අපි කියන රෙගියුලර් බ්ලඩ් ඩෝනර්ස්ලා කියලා අවුරුදු පතා දෙන කෙනෙකුට නම් පුළුවන්. බර කිලෝ 50ට වඩා බර වැඩි යුතුයි කාන්තා පිරිමි දෙපක්ෂයටම. ඒත් එක්කම ඔවුන්ගේ රුධිරයේ හීමොග්ලොබින් ප්‍රමාණය, ඒක නම් මම හිතන්නේ අපි කාර්ය මණ්ඩලය ඇවිල්ලා ඔබ දැකලත් ඇති අර නිල් පාට ද්‍රාවණයකට ලේ බින්දුවක් දාලා බලනවා. හීමොග්ලොබින් ප්‍රමාණය 12.5කට වැඩි ග්‍රෑම්ස් පර් ඩෙසිලීටර් 12.5කට වැඩි විය යුතුයි අපිට රුධිර දායකයෙක් විදිහට සුදුසුකම් ලබන්නට. සාමාන්‍යයෙන් කාන්තා පිරිමි දෙපක්ෂයටම මාස 4කට වැඩි 4කට වරක් රුධිරය ලබා දෙන්නට පුළුවන් ඔවුන් මේ සුදුසුකම් සපුරන නම්. මේ විතරක් නෙවෙයි නන්දන, හැබැයි මේ සුදුසුකම් මම ඉස්සෙල්ලා කිව්වා නිරෝගී පුද්ගලයෙක් විය යුතුයි කියලා. ඒට අදාළ කොටස් ගණනාවක් ඇත්තෙන්ම අපිට කතා කරන්න තියෙනවා. ඔබ සඳහන් කළා රුධිරයේ දායක කිරීමට නිරෝගී පුද්ගලයෙකු විය යුතුයි කියලා. නිරෝගී කියන්නේ රෝග නැති කෙනෙක්. ඉතින් මොන වගේ රෝගද නැති වෙන්න පුළුවන්? මොකද අපිට එදිනෙදා සාමාන්‍ය රෝගී තත්ත්වයන් වැළඳෙනවා. එවැනි කෙනෙකුටත් රුධිර දෙන්නට බැරිද? එසේ නැත්නම් කිසියම් වර්ගීකරණයට ලක් කරන ලද රෝගාබද තිබෙනවාද මේ දන් දීමට නොහැකි? ඔව්, ඇත්තෙන්ම නන්දන, අපි මේ රුධිර දායකයන් රුධිරයේ දානයේ පිළිසඳ පැමිණුණාම අපි බලන ඔවුන්ගෙන් රුධිරය ගන්නට පුළුවන් සුදුසුකම් මොනවද කියලා. සුදුසුකම් බලනකොට අපි යම් කිසි රෝග තියෙනවා ඌට කවදාකවත් දෙන්නට බෑ ඒ රෝග වැළඳෙන්න. තැම් රෝග තියෙනවා අවුරුදු 2ක වැනි කාලයකට තමයි ඌට දෙන්න බැරි. ඒ රෝගෙන් සුව වෙලා අවුරුදු 2කින් පසුව රෝගයට ඌට ලේ ලබා දෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඇතැම් රෝග තියෙනවා අවුරුද්දක්, මාස 6ක්, මාස 3ක්, මාසයක්, එහෙම නැත්නම් සතියක්. සමහර දේවල් තියෙනවා ඒ මොහොතේදී අපි හිතමු උදාහරණයක් ලෙස සෙම්ප්‍රතික්ෂාව නම් ඒ සෙම්ප්‍රතික්ෂාව සුව වුණාට පස්සේ ඌට ලබා දෙන්න පුළුවන්. හැබැයි මම මූලිකව කියන්නම් අපිට රුධිර දායකයෙක් විදිහට කවදාකවත් ලේ දෙන්නට බැරි රෝග ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍ය රෝග විදිහට අපි හඳුන්වන්න පුළුවන් බහුල. සාමාන්‍ය කියන්නේ මම හිතන්නේ සමාජයේ දැන් බහුලව දකින්නට තියෙනවා. දිය වැඩියාවට ඔහු ප්‍රතිකාර ලබා ගන්නවා. හෘද රෝග වැළඳිලා තිබිලා ප්‍රතිකාර ලබා ගන්නවා. හෘද රෝග තිබෙනවා. අධික රුධිර ප්‍රවේදනය මම හිතනවා අපි නන් කමියුනිකල් බ්ලඩ් ඩිසීසස් කියලා දැන් බෝ නොවන රෝග ගණයට එන්නේ දැන් සමාජය තුළ බහුලව තියෙනවා. ඒත් එක්කම ස්නායු රෝග ඔහුට වැළඳිලා තියෙනවා. අපස්මාර වැනි තත්ත්වයකට ඔහු ප්‍රතිකාර ලබා ගන්නව හෝ ඔහුට අපස්මාර තත්ත්වයන් වැළඳිලා තියෙනවා. වකුගඩු රෝග මෙවැනි දේ තියෙනවා නම් අපි ඒ රුධිර දායකයන් රුධිරේ ලබා ගන්නේ නැහැ. තවත් සමහර රෝග තියෙනවා අපි කියන අවුරුදු 2කට විතර දෙන්නට බෑ කියලා. අපි හිතමු ක්ෂය රෝගයේ ලාදුරු වැනි රෝග වලට ගොදුරු වුණා එක නම් ඒ සුව වෙලා අවුරුදු 2ක් විතර යන්නට ඕනේ. අපි හිතමු යමෙක්ට නොයෙක් ඒ අසනී ආබාධ තත්ත්වයන් අනුව අපි ඔහුව
වෙන් කරනවා මේ මේ කාල සීමාවන් තුළදී ගන්නට බෑ කියලා. අපි හිතමු පැපොල සරම්ප වැනි රෝග වැළඳුණා නම් ඔහුට මාසයක් යනතුරු සුව වෙලා ඒ ලේ ලබා දෙන්නට බෑ. මෙන්න මේ වර්ගීකරණයකට අපි ලක් කරනවා ඔහු ගන්න බැරි කාල සීමාව ගැන. ඉතින් මේක තමයි අපේ සාමාන්‍යයෙන් මේ වෛද්‍යවරයෙක් මේ දේ බලලා තීරණය කරනවා කොයි තරම් කාලයකට ඔහුගෙන් ලේ ගන්නට බැරිද කියලා. හැබැයි විශේෂම දෙයක් තියෙනවා ඒ රුධිරදායකයන්ට පිරවීම සඳහා අපි පත්‍රිකාවල් ලබා දෙනවා. මේක තමයි ඇත්තෙන්ම ඉතාමත්ම වැදගත් වන්නේ. ඔබ රුධිරේ දානය කිරීමට ආවා නම් ඔබට සිද්ධ වෙනවා ඔබ පිළිබඳ වූ කිසියම් විස්තරයක් පත්‍රිකාවක් පිරවීම තුළින් ලබා දෙන්නට. එය අපට වැදගත් වන්නේ ඔබ කෙතරම් නිරෝගීද කෙතරම් රුධිර දානය සඳහා සුදුසුයිද කියන කාරණාව සැකහැර දැනගන්නට. වෛතුමනි අප සඳහන් කරමු මෙම පත්‍රිකාව පිළිබඳව තවදුරටත් විස්තරය. ඕ නන්දන ඇත්තන මේ මගේ අතේ තියෙන මේ රුධිරදායක පත්‍රිකාවක් මම හිතන්නේ රුධිරදායකෝ නම් මේක විශේෂයෙන්ම දැකලා ඇති. මේක තමයි අපි මුලින්ම රුධිරදායකෙක් පැමිණුණාම ඔහුට ලබා දෙන්නේ ඔහුගේ විස්තර ලබා දෙන්න. ඇත්තෙන්ම මේ පත්‍රිකාව ඉතාමත් විශේෂිතයි කියලා කියන්න පුළුවන්. අපි රුධිරදායකයෙන් රුධිරය ලබා ගන්නකොට නන්දන විමසා බලන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි රුධිරදායකයා නිරෝගී පුද්ගලෙක් වෙන්නට ඕනේ. ඔහු නිරෝගී නොවුනොත් රුධිරය අපි මිලිලීටර් 450ක් පමණ ප්‍රමාණයක් ඔහුගෙන් ලබා ගන්න ඔහුට කරදරයක් ඒකෙන් වෙන්න පුළුවන්. ඔහු හොඳ ශරීර සෞඛ්‍යයක් නැත්නම්. හැබැයි ඒත් එක්කම තව විශේෂ දෙයක් තියෙනවා. ඇතැම් ලෙඩ රෝග ඔහු තුළ තියෙනවා නම් ඒකෙන් අපි ලබා ගන්නා රුධිරයේ පැකට්ටුව ලබා ගන්නා රෝගියාට ඉතා විශාල හානියක් වන්නට පුළුවන්. විශේෂයෙන් මම මතක් කරන්නට ඕනේ රුධිරය මගින් බෝවන රෝග ගණනාවක් තියෙනවා. මේකෙන් ඉතාම භයානක රෝගක් අපිට රුධිරය මගින් බෝවන්නට පුළුවන්. HIV 1 & 2 කියන රෝග, ඒත් එක්කම හෙපටයිටිස් B, හෙපටයිටිස් C කියන රෝග, උපදංශය, මැලේරියා වැනි දේවල් රුධිරය මගින් බෝවන්නට පුළුවන්. ඇත්තෙන්ම අපි දන්නවා HIV වැනි ආසාදන, එහෙම නැත්නම් උපදංශය වැනි ආසාදන යමකට වැළඳිය හැකි ඌගේ චර්යා රටා අනුව, ඌගේ ලිංගික චර්යා රටාව අනුව තමයි එහි වැළඳිය හැක්කේ. ඉතින් එවැනි රෝගවලට ඔහු ලක්වීමද කියලා බලාගන්න පුළුවන් විශේෂම ක්‍රමය තමයි ඇත්තම මේ පත්‍රිකාව එවැනි රුධිරදායකයන් ඉතාමත්ම වැදගත් විදිහට හරි කල්පනාවෙන් පුරවන එක. මේ කියන්නේ ඇත්තම මම හිතන්නේ ජනතාවට ඇතැම් විට අවබෝධයක් නැහැ. මෙවැනි පත්‍රිකා රුධිරදායක වැඩසටහන් වලට ගිහිල්ලා සමහරලාට මේ පත්‍රිකාව රංචු වශයෙන් එකට එකතු වෙලා පුරවනවා. එහෙම නැත්නම් මේ රුධිර පත්‍රිකාව පුරවන්නට වෙනම කෙනෙක් සිටිනවා. යම් එතන එක්කෙනෙක් මේ පත්‍රිකාව පුරවලා ඒ වෙන රුධිරදායකයාට ලබා දෙනවා ඔහුගේ නම ගම විතරක් මෙහි සඳහන් කරන්නට කියලා. ඒක ඇත්තටම ඉතාමත්ම වැරදි ක්‍රියාවක්. මේකේ මෙම පත්‍රිකාවේ අපි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපගේ හැසිරීම් රටාවේ රුධිරදායකයාගේ චර්යා රටාව පිළිබඳ විශේෂිත වූ ප්‍රශ්න, විශේෂයෙන්ම ඔහුගේ ලිංගික හැසිරීම් පිළිබඳ ප්‍රශ්න අහනවා. ඒවා ඉතාමත්ම පෞද්ගලික ප්‍රශ්න. එය වෙන කෙනෙකුට පිළිතුරු දෙන්නට බෑ. තමන්ට විතරයි ඒ පිළිතුරු දෙන්නට පුළුවන්. ඉතින් මේක මෙහි වැදගත්කම මොකද්ද කියලා ඇත්තමයි කාට හරි පැනයක් මතු වෙන්නටත් පුළුවන්. ඇයි අපි මේ තරම් දෙයට මේ වැනි විස්තර අහන්නේ කියලා. ඉතින් මේ රෝගියාගේ සුරක්ෂිතභාවය ඇත්තෙන්ම රෝගියෙකුට ඉතාමත්ම හොඳ රුධිරය ලබා දීම තමයි මේ පත්‍රිකාව පුරවලා රුධිරදායකයාගෙන් අපි ලබා ගන්නේ. ඔහු ඉතාමත්ම සුදුසු පුද්ගලෙක්ද කියලා තහවුරු වීමෙන් පසුව පමණයි ඇත්තටමයි රුධිරදායකයෙන් අපි රුධිරය ලබා ගන්නේ. වෛතුමනි දැන් ඔබ සඳහන් කළා විශේෂයෙන්ම මෙම පත්‍රිකාවේ තිබෙනව කරුණු කීපයක්. එහිදී රුධිරය දානය කරන තැනත්තාගේ පෞද්ගලික ජීවිතයට අදාළ වූ ප්‍රශ්න කීපයක්ම උත්තර ලබා දීමට සිදු වෙනවා. ඇතැම් විට රුධිරය ලබා දෙන්නට පැමිණි කෙනෙකු ඔහුගේ නිවැරදි තොරතුරු ලබා නොදෙන්නටත් පුළුවන්. ඇතැම් අය අප දන්නවා සමාජයේ එවැනි ක්‍රියාවන්වල නිරත වෙනවා. ඊට අමතරව ඇතැමෙකු තමන්ට ලෙඩ රෝගයක් තිබෙනවායි නොදැන රුධිරය දෙන්නටත් පුළුවන්. දැන් මේම කුමන අවස්ථාවේදී වුවත් අප රුධිරය ලබා ගන්නාට පසුව කිසියම් පරීක්ෂණ වලට යොමු කරනවා මෙම රුධිරයේහි විද්‍යාකාරයේ රෝගී තත්ත්වයන් අඩංගුද නැද්ද කියන දේ නැවත එය තවත් රෝගියෙකුට ලබා දීමට පළමුව මම කැමතියි මෙම ගැටළු වලට පිළිතුරක් ලබා ගන්නට. දැන් මෙවැනි අවස්ථාවලදී
කිසියම් ක්‍රමවේදයක් තිබෙනවාද රෝගියාගේ සුරක්ෂිතතාවය උදෙසා? ඔව්, ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් නන්දර ඔබ යොමු කරේ. මොකද මේක හුඟක් වෙලාවට රුධිර දායක වෙනොත් අපෙන් අහන ප්‍රශ්නයක්. මම ඉස්සෙල්ල කිව්වා සමහරවිට රංචු පිටින් මේ පුරවනවා. එහෙම නැත්නම් එක්කෙනෙක් විතරක් පුරවලා දෙනවා. ඕව නැත්නම් මෙහි බැරෑරුම්කම දන්නේ නැහැ. ඕන් හිතනවා අපේ ලේ අරගෙන ගිහිල්ලා පරීක්ෂණ වලට ලක් කරනවනම් ඇයි මේ තරම් දීර්ඝ ප්‍රශ්නාවලියක් පිළිතුරු ලබා ගන්නට ඕන් යෝ ඇයි ඔවුන් උත්සුක වෙන්නේ එහෙම නැත්නම් ලේ බැංකුවෙන් ඇයි මෙච්චර හොයන්නේ කියන කාරණේ අපෙන් අහන්න පුළුවන්. ඇත්තෙන්ම මේකේ විශේෂ හේතුවක් තියෙනවා. අපි හිතමු HIV වැනි ආසාදනයක් යම්කිසි රුධිරදායකයකගේ ඇඟට ඇතුළු වුණොත් මේ අපි ළඟ තියෙන පරීක්ෂණවල සඳහා ඒක හසු කරගන්නට මෙවැනි විසබීජයක් තියලා හසු කරගන්නට ඒ රුධිරදායකයා තුළ යම්කිසි කාල සීමාවක් වර්ධනය විය යුතුයි. අපි හිතමු ඒක සතියක් වෙන්නට පුළුවන්, සමහරලාට මාසයක් වෙන්නට පුළුවන්. අපි හිතමු ඔහුගේ ඇඟට අද ඒ විසබීජය යම්කිසි ක්‍රියාකාරකමක් හැසිරීමක් හින්ද ලැබිලා ඇතුල් වෙලා ඔහු රුධිරේ හෙට පරිත්‍යාග කරන්නට આવත් අපේ මෙහි තියෙන පරීක්ෂණවලත කියන්නේ ඒ විසබීජය නැහැ කියලා. හැබැයි ඇත්තෙන් මේ රුධිරේ පැකට්ටුව ප්‍රදානය කරපු කෙනාගේ රුධිරේ පැකට්ටුව තුළ ඒ විසබීජය තියෙනවා. මම ඊටාම සතුටින් කියනවා අපි ලෝකයේ තියෙන ඊටාමත්ම නවීනතම ක්‍රම තමයි ජාතික රුධිර පාරිනන සේවාව තුළ මේ සඳහා අපි උපයෝග කරගන්නේ මේ විසබීජ හෙවීම යන. හැබැයි ලෝකේ කොයිතරම් දිනුවා ඉතාමත්ම දියුණු රටකට ගියත් කවදාකවත් මේ ඇතුල් වෙච්ච විසබීජේ එදාම හොයාගැනීමේ ක්‍රම නැහැ. ඒකට අපි කියනවා කවුල් සමය කියලා දෙයක් තියෙනවා. වින්ඩෝ පීරියඩ් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඇඟ කෙනෙක් තුළ ඇඟ තුළ වැඩිලා තමයි අපේ ඒ පරීක්ෂණ ප්‍රතිඵල ලබා ගන්නට ඇඟ තුළ යම්කිසි කාලයක් වර්ධනය වෙනවා. යමකට හිතන්න පුළුවන් රුධිරය පරිත්‍යාග කරාට පස්සේ රුධිර පැකට්ටුව ශීතකරණය අතුර තිබ්බට පස්සේ අපිට ලබා ගන්නට පුළුවන් කියලා නෑ. එහෙමත් නෑ, ඇඟ තුලමයි වැඩෙන්න ඕනේ. ඉතින් එවැනි හේතු නිසා ඒවා හඳුනා ගැනීමේ මූලිකම ක්‍රමය තමයි මෙම ප්‍රශ්නාවලියක් දීලා. තමන් ගැන නන්දන තමන්ට වැඩිය හොඳින් දන්න කෙනෙක් නෑනේ. ඔහු තම කිසි හැසිරීම රටාවක යොමු වුණා නම් අපේ ප්‍රශ්නාවලිය අහනවා ඒක. ඔබ යම්කිසි අනාරක්ෂිත ලිංගික හැසිරීමක යෙදීලා තියෙනවා. ඉතින් ඒ කාල සීමාව කොතනද? කොපමණ කාලයක්ද? ඉතින් ඒ මගින් වෛද්‍යපරයාට මේ පිළිබඳව තොරතුරක් ගන්නට පුළුවන්. ඇත්තෙන්ම විශේෂිතම දේ තමයි මේ හරියාකාරව කියවලා පුරවලා වෛද්‍යවරයා හමු වෙලා ඔවුත් සමග ඒ පිළිබඳ සාකච්ඡා කරන්න. එහෙමත් නැත්නම් මීට අමතරව ඇඟේ තුවාලයක් තියෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔහුට හිතෙන්නට පුළුවන් අද ඔහුට උණවැනි ගතියක්. එහෙම නැත්නම් අපි හිතන අපිට ඇඟට අද කිසි මේ හොඳතාවයක් නැහැ, ඇඟට සුදුසුකමක් නැහැ වගේ දැනෙනවා කියලා අපි කියනවා. ඒ වෙලාවට ලේ දෙන්නට පුළුවන්, ලේ දෙන්නට බෑ කියලා. ඉතින් අපි වෛද්‍යවරයාට මේ කරුණු පුරවලා ඔහුත් එක්ක සාකච්ඡා කරාම මේ පිළිබඳ හොඳ අදහසක් ලබා ගන්නට පුළුවන්. මෛතුන් මහිතන් මා ඔබතුමාට නගපු අනෙක් ගැටලුවේ සමගම කෙනෙකුට පුළුවන් සිතාමතාම නිවැරදි තොරතුරු ලබා නොදෙන්නට, එසේ නැත්නම් වැරදි තොරතුරක් ලබා දෙන්නට එවැනි අවස්ථාවකදී කුමනාකාරී ක්‍රියාමාර්ගද අපි ගන්න? ඇත්තෙන්ම එය ඇතැම් අවස්ථාවේදී සිදුවලා තියෙන නන්දන අපිට එවැනි තත්ත්වයන් අපි හොයාගෙන තියෙනවා. ඇත්තෙන්ම HIV වැනි ආසාදනවලට ලක්වුණු අය තමන්ගේ ලේ පරීක්ෂාවක් සිදු කර ගැනීම සඳහා රුධිරය දැන දැනම රුධිරය පරිත්‍යාග කරපු අවස්ථා තියෙන. හැබැයි එවැනි රෝගයක් තියෙනවා කියලා හිතාගන්න රුධිර පරීක්ෂා කර ගැනීමට තැන ලේ බැංකුව නෙවෙයි, එහිට විශේෂිත වූ සායන තියෙනවා පරීක්ෂා කරගන්න. ඉතින් අපි මේ පත්‍රිකාවට ඇත්තම මේ මෑත කාලයක සිට ඇතුල් වෙලා තියෙනවා දණ්ඩසිං සංඛ්‍යාවේ එක්තරා වගන්තියක්. යම්කිසි කෙනෙක් දැන දැන බොරු අපිට ප්‍රකාශ කරොත් එහෙම ඒ ඇත්තර නීතිය හමුවට හෝ ගෙනියන්නට පුළුවන්. ඒ හින්දා මම හිතනවා අපි හොඳ දෙයක් කරන රුධිරදායකෝ මේ ඉන්නේ. හැබැයි බහුතරයක් රුධිරදායකයන් මේක ඇත්තෙන්ම කියවලා ඉතාමත්ම සත්‍ය ප්‍රකාශ කළා. ඔවුන් දන්නවා මේ රුධිර ප්‍රදාහණයේ තියෙන ලේ දන් දීමේ තියෙන වැදගත්කම. එවැනි දෙයට අනුගත වුණු පිරිසක් තමයි අප වට අරගෙන බොහෝ රුධිරදායකයන් සිටින්නේ. හැබැයි එහෙම නැති කෙනෙක් සිටිනවා නම් ඔවුන්ට ඇත්තමයි දෙපාරක් හිතන්න මෙහෙම දීමෙන් අපි අහිංසක රෝගියෙකුට තමයි ඔහු මේ හානිදායක හානියක් කරන්නට යන්නේ කියලා. ඉතින් මං හිතන්නේ අපි හා බැඳුණු රුධිරදායකයන් ඉතාමත්ම විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මං හිතන වසරකට අපි 104කට වැඩිය 425,000ක් වැනි රුධිරදායකයන්ගෙන් රුධිර ලබා ගන්නවා. ඒත් එක්කම රුධිර පට්ටිකා ප්‍රදානය සඳහා අපිට ඉතා විශාල පිරිසක් ඒ සමගත් අපිට රැඳිලා සිටිනවා. ඉතින්
අපි මේ ලබා ගන්නා රුධිරය ඇත්තරම මේ පරීක්ෂණ වලට ලක් කරත් අර ඉහත හේතුව ඔබ ඇසු කරුණ මෙහිදී ඇතම් විට මතුවන්නට පුළුවන්. අප මෙතෙක් වෙලා සඳහන් කරගෙන පැවෙන්නේ විශේෂයෙන්ම රුධිරය දානය කිරීම සම්බන්ධව රුධිර දායකයෙකු තමගේ රුධිරය දෙන එක ගැන. නමුත් ඔබ සඳහන් කළා තවත් විශේෂිත කරුණක් මේ පට්ටිකා ප්‍රදානය කියන කාරණාව දැන්. රුධිර දායකයෙකු රුධිරය දෙනවට අමතරව රුධිර පට්ටිකා ප්‍රදානය කිරීම කියද්දී තිබෙනවාද මෙහි විශේෂත්වය කොහොමදයි තුම? ඔව් මම හිතන්නේ අපි සාමාන්‍ය රුධිර දානයන් පිළිබඳ හැමෝම දැකලා තියෙන පැකට් එකකට රදුපාට රුධිර කොටසක් ගන්නවා. හැබැයි මම කලින් වැඩසටහනකත් සඳහන් කරා මෙහි නොයෙක් රුධිර කොටස් අඩංගු වෙනවා කියලා. රතු රුධිරාණු විතරක් නෙවෙයි වෙනත් රුධිර පට්ටිකා එහෙම නැත්නම් රුධිර ප්ලාස්මාව අඩංගු වෙනවා. නොයෙක් රෝගීන්ට අවශ්‍ය වන්නේ එක එක රුධිර කොටස්. මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් අපි රතු රුධිරාණු හැම අපිට සෙන්ටිග්‍රේඩ් අංශක 4ක වැනි සීතල උෂ්ණත්වයක් මත අපිට දවස් 35ක් 42ක් අතර කාලයක් තුර තියාගන්නට පුළුවන්. රුධිර ප්ලාස්මාව අවුරුද්දක වෙන කාලයක් තියාගන්න පුළුවන් ඍණ 30ක වැනි උෂ්ණත්වයක් මත. නමුත් රුධිර පට්ටිකා වැනි දේවල් අපිට තියාගන්න ඇත්තන රුධිර පට්ටිකා අපිට තියාගන්න පුළුවන් වන්නේ දවස් 5ක් වැනි කෙටි කාලයක්. අපි අද ලේ දන් දීමේ වැඩසටහනකදී රුධිර පට්ටිකා 1000ක් ලබා ගත්තත් අපිට ඒ 1000ම දවස් 5කින් පස්සේ අයින් කරන්න සිද්ධ වෙනවා. මොකද ඒකේ ජීව කාලය දවස් 5ක් වැනි. ඉතින් තවත් විශේෂ දෙයක් තියෙන නන්දන මොකද මෙවැනි අපි සාමාන්‍ය රුධිර දානයකදී රුධිර පැකට්ටුවකින් ලබා ගන්නේ එක රුධිර පට්ටිකාවයි. රෝගියෙකුට සමහරලාට පිළිකාවෙනි තත්ත්වයෙන් ගොදුරුණු රෝගියෙකුට සමහරලාට රුධිර පට්ටිකා පැකට්ටු එක ප්‍රතිකාරයක් සඳහා 8ක් විතර ප්‍රමාණයක් එක වරකට අවශ්‍ය වෙන පුළුවන්. 4ක් හෝ 8ක් වෙනි ප්‍රමාණයක්. එහෙම නැත්නම් 4ක් හෝ 6ක් වෙනි ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ එහෙම අවශ්‍යතාවයක් තියෙනවා විශේෂයෙන්ම ඍණ රුධිර ගැන ඔබ අහලා තියෙන්නේ ඕ පොසිටිව් ඕ නෙගටිව් කියලා කියනවා මේ ඍණ රුධිර ගැන එහෙම රුධිර දායකයන් හොයා ගැනීම හරිම අසීරුයි මොකද ලංකාවේ 105% වැනි ප්‍රමාණයක් තමයි ඍණ රුධිර දායකයන් සිටින්නේ අපි හිතමු ඍණ රුධිර ගණයේ තියෙන රෝගියෙකු සිටියොත් ඔහුට ප්ලේට්ලට් 4ක වැනි ප්‍රමාණයක් අවශ්‍ය වුණොත් අපිට රුධිර දායකයන් 4 දෙනෙක් ලබා ගන්නට සිද්ධ වෙනවා හැබැයි අපිට විශේෂිත ක්‍රමයක් දැන් තියෙනවා රුධිර පට්ටිකා ප්‍රදානය අපි ඉංග්‍රීසියෙන් කියනවා ඒෆෙරෙසිස් බ්ලඩ් ඩොනේෂන් කියලා. ඒකෙදි අපිට පුළුවන් රුධිර දායකයාව යම්කිසි අපි හිතමු මැෂින් එකකට අපි යම්කිසි යන්ත්‍රයකට සම්බන්ධ කරලා ඔහුගෙන් රුධිර පට්ටිකා විතරක් ඔහුගෙන් ලබාගෙන රුධිරය ටික නැවතත් ඔහුගේ ශරීරය තුරෙන් ලබා ගන්න. එහි තියෙන විශේෂත්වය තමයි මෙවැනි දායකයෙක්ගෙන් රුධිර පට්ටිකා ඒකක 8ක් එහෙම නැත්නම් 10ක් 12ක් වෙනි ප්‍රමාණයක් ඔහුගේ තියෙන ඔහුගේ ශරීරයේ ඇති රුධිර පට්ටිකා ප්‍රමාණය අනුව අපිට තීරණය කරන්න පුළුවන්. මෙහි ඇති විශේෂත්ම දේ තමයි අර ඉතාමත්ම හිඟ රුධිර ගණයක් තියෙනවා නම් එවැනි රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට ඉතාමත්ම වැදගත් වෙනවා මේ ක්‍රමය. තවත් දෙයක් කියන්නට උනේ රුධිර දන් දීමේ වැඩසටහන් වලදී එහෙමත් නැත්නම් සාමාන්‍ය ලේ බැංකු තුලදී මේ ක්‍රමය ඇත්තරමයි මේවැනි යන්ත්‍ර උපකරණ අපිට නැහැ. රුධිර විශේෂ අපි කියන ලොකු ලේ බැංකු කියලා කියන පර්යන්ත රුධිර මධ්‍යස්ථාන එහෙමත් නැත්නම් ජාතික රුධිර මධ්‍යස්ථාන මේ ප්‍රධාන ශාඛාවේ මෙවැනි ආයතන වල ඒ පහසුකම් ලබා දීලා තියෙනවා. මෙහිට කිය යුතු දේ තමයි එහිදී රුධිර දායකයාට පැය එකහමාරක් දෙකක් විතර ප්‍රමාණයක් ඒ සඳහා යොමු වෙන්නට සිද්ධ වෙනවා. සාමාන්‍ය රුධිර දන් දීමක් නම් විනාඩි 10කින් 15කින් ඉවර වෙනවා. ඉතින් මේ සඳහා කාලයක් ගත වෙන අනිත් එක තමයි අපිට කලින් එකවතාවක් හෝ වසරක් ඇතුළත රුධිරය ලබා දීපු කෙනෙක්ගෙන් තමයි අපි හුඟක් වෙලාට රුධිර පට්ටිකා ලබා ගන්නෙ. ඉතින් මේ වගේ කාර්යයන් තියනවා වෙන වෙන රසායන ද්‍රව්‍යත් අපි ඒ සඳහා පාවිච්චි කරනවා. ඉතින් මේක ටිකක් කල් ගන්න දෙයක්. ඒත් එක්කම අපිට හුරු වුණු රුධිර පට්ටිකා දායකයන් ඉතා විශාල සංඛ්‍යාවක් අපි වටා ඉන්නවා. අපි එවැනි අවශ්‍යතාවයක් තියෙන වෙලාවට ඇත්තෙන්ම ඔවුන්ට දුරකථන මගින් අමතලා මෙවැනි පට්ටිකා ප්‍රදානය කරන රෝහල් වලට ලේ බැංකු වලට පැමිණෙන්න කියපුවම ඇත්තෙන් මෙම රුධිර දායකයන් අපිට සහයෝගය දක්වන්නට පැමිණෙනවා. මෙය ඉතා විශේෂිත වූ ක්‍රියාවලියක් කියලා කියන්නට පුළුවන්.
ඔබ දන්නවා රුධිරය බිඳක් පරිත්‍යාග කිරීම තව කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඔබ කරන්නා වූ මහඟු පින්කම. ඉතින් එම පින්කම සිදු කරගන්නේ කෙසේද? ඒ සඳහා ඔබට තිබිය යුතු සුදුසුකම් මොනවාද? ඔබේ සඳහා මොහොන දිය යුත්තේ කෙසේද කියන කාරණා අද දිනේ වෛද්‍ය සාකච්ඡාව තුළින් අප ඔබ හමුවට ඉරංගෙන ආවා. ඉතින් අදත් ඔබ දැනුවත් කිරීම සඳහා අපගේ ආරාධනයෙන් අපහා එක්කුවේ ජාතික රුධිර පාරවිලින්නේ මධ්‍යස්ථානයේ සිට රුධිර පාරවිලින්නේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජීවක ගල්හෙන වෛද්‍යතුමා. වෛද්‍යතුමා ඔබට බෙහෙවින් ස්තුති අප දැනුවත් කිරීම සම්බන්ධයෙන්. බොහොමත්ම ස්තුති නන්දන. ඒත් එක්කම ස්වාධීන රූපවාහිනී සේවයටත් නිෂ්පාදකතුමා ඇතෝපික කණ්ඩායමටත් ජාතික රුධිර පාරවිලින්නේ සේවයේ අධ්‍යක්ෂතුමාගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ඇත්තෙන්ම යම්කිසි රුධිර දායකයෙක් හරි එහෙමත් නැත්නම් ජනතාව කවුරු හරි කෙනෙක් සිටිනවා නම් මේ රුධිර පාරවිලිමිනේ හෝ වැඩසටහන සංවිධානය කිරීම ගැන දැනගන්නට ඔබට ඔවුන්ට මේ දුරකථන අංගමගින් සම්බන්ධ කර පුළුවන් 01112 36 99 31 දරන දුරකථනය මගින් මේ ප්‍රධාන මධ්‍යස්ථානය සම්බන්ධ කරගන්නට පුළුවන්. තවත් දිනකදී මෙඩිකල් ක්ලිනික් තුලින් ඔබව දැනුවත් කිරීමේ පොරොන්දුව තබමින් අද දිනේ සමුගෙන යන්නම්. ඔබට නිරෝගීමත් දිනයක් වේවා.